කොහොමද ඔයාලට? අද මගේ කැරට් පැල ටික බලන්න යමුකෝ. තාම චූටි පැල. මේ කොළත් හරිම රසවත්. අපිට මේ කොළ රයිස් හදනකොට දාගන්න පුළුවන්, සලාද වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බානිෂ් හැටියට සරස ගන්න ලස්සනට, ඒ වගේ දේවල් වලට ගන්න පුළුවන්. කැරට් කෑවහම ඇස් පෙනීම හොඳ වෙනවා, පිළිකා සෛල නැති කරනවා, සමීතෙතමනේ සමදි යුක්තිමත් කරනවා. ඔයාලා දන්නවනේ. බලමු දැම්මයි කැරට් පැල ටික ටිකක් ලොකු වෙලා. අපි බලමුද මේකේ අල තියෙද කියලා. බලමු එන්නකෝ මාත් එක්ක. යන්තමට චූටි අල පේනවා. අපි බලමු ගලෝලා එක. මේ කුල ඇත්තටම හරිම රසයි. ගොටුකොල රසයි වගේ. පොඩි අලයක් තමයි තියෙන්නේ. මොකෝ අපි කිතුනේ හරියට ආන ආහු ඒක නිසා හරියට ඒ තෙච්චර තමයි තියෙන්නේ අරම. පොඩි මේකට වස විස නෑ, බෙහෙත් ගහලා නෑ. ඒක නිසා මේවේ අල පොඩි. කමක් නෑ. ඉතින් පොඩි වුණොත් අපි මේකෙන් සම්බෝලයක් හදමු. මේ කැරට් අලයි කුලයි සේරම දාලා සම්බෝලයක් හදන එක. අල නම් තියෙන චුට්ට, ඒත් කමන්නේ අපි ගෙදර හදාගත්තු දේවල්නේ. අපි එහෙනම් සම්බෝලි හද. මේකට ඕනේ පොල්, ලුණු, ලූණු, උම්මලකඩ, දෙහි. අපි දැන් මේ ටික සිහින්ව කපාගමු. කැරට් අල ටික කපාගමු සිහින්ව. පොඩියට කපා ගන්න මොකද අපි කැරට් සම්බෝලයන් හදන්නේ. ඒක නිසා ඊට පස්සේ අපි කොළ ටිකත් කපා ගමු. අපි දැන් මේකට ඉස්සලාම පොල්, ලුණු, උම්මලකඩ, ලුණු, දෙහි ඔක්කොම දාලා අතින් අනා ගන්න. හැන්දින් එනුමට මේක රස නැහැ. අතින් අනා ගන්න. තියෙනම් මේකට ගම්මිරිස් කුඩු චුට්ටකුත් දාන්න. වසවිස නැති නිසා, අපි ගෙදර හදාගන්න නිසා ගොඩාක් ගුණයි. ඔයාලත් හදලා බලන්න, මේක හරීම රසයි. ගෙදර නිසා අපිට බය නැතුව කන්න පුළුවන් මේ කොළ. අපි තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු.